අයිබෝවන් සියලුම දෙනාට විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාවත් සමඟයි ඔබල එකතුමලා ඉන්නේ. ඔබ දන්නවා 2024 සාමාන්‍ය පෙළ විභාගය දැනටමත් මේ දිනවල පැවැත්වෙනවා. හෙට දිනේදී තමයි සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පැවැත්වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම හෙට දිනේදී විභාගයට පෙනී සිටින නංගිල මල්ලිලා වෙනුවෙන්. ඔගොලු දැනටමත් හොඳින් සූදානම් වෙලා ඇති විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. තවමත් විද්‍යා විෂය සම්බන්ධයෙන් යම් දුර්වල මට්ටමක ඉන්න ළමයිට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ සඳහන් කරන්නා වූ කරුණු කාරණා හොඳින් පාඩම් කරලා විභාගයට හොඳ විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න. මේ වීඩියෝ තුලින් අපි සාකච්ඡා කරනවා හෙට පැවැත්වෙන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය තුලින් ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් විෂය කරුණු මොනවද යන බව. ඒ වගේමයි ඒ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට එන්න පුළුවන් කරුණු ඇතුළත් කරමින් විශේෂ අනුමාන ගැටලුවක් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේමයි ඔයගොල්ලන්ගේ යාළුවන් අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි යමු අද දවසේ සාකච්ඡා කරන විශේෂ අනුමාන ගැටලුව දෙසට. ඔයගොල්ලෝ දන්නවා නංගී මල්ලියේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය එන්නේ හැම විටම 11 වන ශ්‍රේණි අවසාන පාඩම වන ජෛව ගෝලීය කියන පාඩම. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳින් ජෛව ගෝලීය කියන පාඩම පාඩම් කරලා යන්න ඕන. දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා 2016 ඉඳලා 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්නවල ආපු කරුණු කාරණා. දැන් උදාහරණයක් විදිහට බලද්දී ඔයාලට පේනවා ඇති 2016 අවුරුද්දේ විශේෂයෙන්ම පරිසර දූෂණය බලපෑම් ඝන අපද්‍රව්‍ය ඕආර් සංකල්පය වගේ දේවල් තමයි අහලා තියෙන්නේ. එතකොට 2017 18 යන ආදී වශයෙන් ඇවිල්ලා තියෙන විෂය කරුණු පිළිබඳව ඔයාලට යම් අවබෝධයක් මේ වීඩියෝ එක තුලින් බලන්න පුළුවන්. වීඩියෝ තුලින් ගන්න පුළුවන්. අප විශේෂයෙන්ම පෙන්වා දෙනවා මෙවර විභාගයට මෙවර විභාගයේ ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන් කරුණු මොනවද යන බව. විශේෂයෙන්ම නංගී මල්ලී මෙවර විභාගයේ මෙන්න මේ කියනවා කරුණු ඇතුළත් කරමින් විශේෂ අනුමාන ප්‍රශ්නයක් ඔගලගෙන් අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු වලට වැඩි අවධානය යොමු කරමින් මේ කරුණු පාඩම් කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ජෛව ගෝලීය සංවිධාන මට්ටම්, ආහාර දාම, ඒ වගේම ආහාර ජාල, ගහණයක වර්ධන වක්‍රය, ිරසාර කුෂ්කර්ම භාවිත, ඊට අමතරව කාබන් පිය සටහන හා ආහාර සැතපුම, ශක්ති අර්බුදයේ විශේෂයෙන්ම හොඳින් බලන්න යන ශක්ති අර්බුදයේ පුනර්ජනනීය ශක්ති, අනිවාර්යයෙන්ම හෙට දිනේදී මේ වසරෙන් විභාග ප්‍රශ්නයක් එනවාමයි, කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර භාවිතයේ යනාදී කරුණු කාරණා පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් ඔගොලු පාඩම් කරන්න. 11 වන ශ්‍රේණියේ අවසාන පාඩම. 11 වන ශ්‍රේණියේ අවසාන පාඩමේ මා මේ කියපු කරුණු කාරණා හොඳින් පාඩම් කරගත්තොත් ඔයාට පුළුවන් හෙට දිනේදී පැවැත්වෙන පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට හොඳ සාමාර්ථ හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් අපි මෙන්න මේ කියනවා කරුණු එකතු කරමින් අනුමාන ප්‍රශ්නයක් නිර්මාණය කරලා තියෙනවා. අද මේ වීඩියෝ තුලින් ඒ අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. මේ වෙන විටත් හොඳින් පාඩම් කරලා ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මාත් සමගම මේ අනුමාන ප්‍රශ්නය ඉක්මනින්ම කරන්න. අපි බලමු මේ අනුමාන ප්‍රශ්නේ බලන්න පළවෙනි ප්‍රශ්නය. පරිසරය හා මිනිසා අතර ඇතිවන යහපත් සම්බන්ධතාවය හේතුවෙන් පාරිසරික තුල්‍යතාවයක් මෙන්ම මිනිසාගේ පැවැත්මද තහවුරු වෙයි කියලා කියනවා. පරිසරයේ පවතින ජෛව සංවිධාන මට්ටම් ගැලීම් සටහනක් ලෙස අනුපිළිවෙලින් පහත දක්වා ඇත. තිස්තන් පුරවන්න. එතකොට රංගී මල්ලි ඔයා මේ විදිහ ජෛව සංවිධාන මට්ටම් පාඩම් කරලා තියෙන්න ඕනේ. අපි දන්නවා ජෛව සංවිධාන මට්ටම් වලින් මුලින්ම ආරම්භක සංවිධානය වෙන්නේ ඒකයිකයා. මෙතන එන්න ඕනේ ඒකයිකයා කියන වචනේ. ඒකයිකයා කියලා ඔයාලා ලියන්න පුළුවන් වාට ඒකයිකයා ඒකයිකිය ගොඩක් එකතු වෙලා තමයි ගහණයක් නිර්මාණය වෙන්නේ. ගහන ගොඩක් එකතු වෙලා මොකද නිර්මාණය වෙන්නේ? ඔව් ප්‍රජාවක් නේ. ගහන ගොඩක් එකතු වෙලා ප්‍රජාව නිර්මාණය වෙනවා. ප්‍රජා ගොඩක් එකතු වෙලා තමයි පරිසර පද්ධතියක් අවසානයේ ජෛව ගෝලෙ නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ එකක් ආවොත් හෙට ඔයාලා ලේසියෙන්ම මේ වගේ හිස්තනක් සම්පූර්ණ කරන්න පුළුවන්. බලන්න දෙවෙනි ප්‍රශ්නේ අහනවා කෘෂි රසායනික ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන්නේ කවරක්? එතකොට නංගී මල්ලි මේවට හරියටම පිළිතුරු ලියන්න ඕන. බොරු උත්තර ලිව්වට ගැලපෙන්නේ නැති උත්තර ලිව්වට ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. මොනවාද කෘෂි රසායනික ද්‍රව්‍ය කියන්නේ? විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී අපි විවිධාකාර කෘතිමව සංශ්ලේෂණය කරපු රසායනික ද්‍රව්‍ය භාවිතයට ගන්නවා අපේ වගා කටයුතු සඳහා. අන්න ඒවට තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය කියන්නේ. ඒතර අපිට පිළිතුරු ගොනු කරන්න පුළුවන් කෘෂිකර්මාන්තයේදී භාවිතයට ලක්වන කෘතිමව නිෂ්පාදනය කරපු රසායනික ද්‍රව්‍ය වගේ පිළිතුරක් වාට ලියන්න පුළුවන්. ඒ වගේ පිළිතුරක් ලිව්වොත් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. ඉතාමත් ලේසි.
බලන්න අගේ මල්ලි තුන්වෙනි ප්‍රශ්නය. කෘෂි රසායනික ද්‍රව්‍ය පහත ලෙස වර්ග කළ හැකි. කෘෂි රසායනික ද්‍රව්‍ය අපිට මූලිකව ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි රසායනික පොහොර. මේ පාර ගොඩක් මට හිතෙනවා ඔය රසායනික පොහොර ගැන නංගී මල්ලියේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද ගිය අවුරුදු වලත් රසායනික පොහොර ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් සාකච්ඡා කරා, කතා කරා. ඒ නිසා රසායනික පොහොර හොඳට බලාගෙන යන්න. කෘෂි රසායනික ද්‍රව්‍ය අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එක තමයි රසායනික පොහොර, දෙක පලිබෝධනාශක. පලිබෝධනාශක කිව්වම පලිබෝධනාශක වලත් වර්ග තියෙනවා. එකක් තමයි වල්නාශක, ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කෘමිනාශක වගේ දේවල් අපිට ගන්න පුළුවන්. කෘමිනාශක දැන් මෙතන ආයන්න අපි දාන්න පුළුවන්, කෘමිනාශක ලියන්න පුළුවන්. කෘමිනාශක, කෘමිනාශක කියලා වාර්ත පිළිතුරු දුන්නු කරන්න පුළුවන්. ඊ වලට අවශ්‍ය නැහැ. දැන් මේක අහනවනේ කෘෂි රසායනික ද්‍රව්‍ය. කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකයි, එක රසායනික පොහොර, දෙවෙනි එක පලිබෝධනාශක. පලිබෝධනාශක විදියට වල්නාශක, කෘමිනාශක වගේ දේවල් අපිට යන්න පුළුවන්. බලන්න හතරවෙනි ප්‍රශ්නය අහනවා, එක් පලිබෝධ විශේෂයක ජීවීන් සංඛ්‍යාව කාලය සමග වෙනස් වන ආකාරයේ පහත වර්ධන වක්‍රයෙන් දැකේ. මේ සාමාන්‍යයෙන් දර්ශීය ගහණයක වර්ධන වක්‍රය. මේ විදි පාඩම් කළ නැත්නම් අංගේ මල්ලි මේ වීඩියෝ එක බලලා ඉක්මනින්ම ජෛව ගෝලීය පාඩම පොඩ්ඩක් බලා ගන්න. මේ සීන්නේ සාමාන්‍යයෙන් ගහණයක වර්ධන වක්‍රය. බලන්න පළවෙනි එක අහන, තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක වෙසෙන යම් විශේෂ දෙකට අයත් ජීවීන් සංඛ්‍යාව කෙසේ හඳුන්වයි? නිශ්චිත වාසභූමියක නිශ්චිත වූ වර්ගඵලයේ වෙසෙන කිසියම් විශේෂකට අයත් ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා මොකක් කියලා? ඔව්, ගහන ඝනත්වය. ගහණයක වූ ඝනත්වය, ගහන ඝනත්වය කියලා අපි මේකට අදහස් කරන්නේ. එතකොට මේකේ ඒ පිළිතුරට උත්තරේ වන්නේ ගහන ඝනත්වය. ගහන ඝනත්වය. බලන්න අංගේ මල්ලේ මේ වර්ධන වක්‍රයේ ඔබට පේනවා මෙතින් දෙවන අවධි. දෙවන අවධියේ වර්ධනය ටිකක් ශීඝ්‍රව වැඩි වෙලා නේ. දෙවන අවධියේ වර්ධනය ශීඝ්‍රව වැඩි වෙලා. ඉතින් ඒක අහනවා දීප් ප්‍රශ්නේ. වර්ධන වක්‍රයේ දෙවන අවධියේදී වර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වීමට හේතුව මොනවාද? දැන් මේව හොඳට පාඩම් කරලා තියෙනවා. පාඩම් කරුත් විතර වාට මේව මතක්. දෙවන අවධියේ වර්ධන වක්‍රය ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ අපිට කියන්න පුළුවන් එකක් පලිබෝධකයෝ විශේෂයෙන්ම මේ වියෝජකයන්, වියෝජකයන්ගේ බලපෑම අඩුයි. වියෝජකයන්ගේ බලපෑම අඩුයි. තව අපිට කියන්න පුළුවන් ආහාර සුලභ වෙලා තිනු. එතකොට විශේෂයෙන්ම ඔය ගහණේ ආහාර සුලභ වුණාම වර්ධන වේගය වැඩි වෙනවා. ආහාර සුලභයි, විලෝපිකයන්ගේ බලපෑම අඩුයි වගේ කරුණු කාරණා වලට ලියන්න පුළුවන්. තව අපිට ලියන්න පුළුවන් මේ ගහණේ ඉන්න ජීවීන් හොදීන් පරිසරයට අනුවර්තනය වෙලා, නැත්තම් ප්‍රජනනයේ නිරත වෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩි වගේ පිළිතුරු වලට ගොනු කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මම ඊළඟ ප්‍රශ්නේ අහනවා, හතරවන අවධි අවසානයේදී පලිබෝධකයන්ට පලිබෝධක නාශක යෙදුවේ නම් ඉන් පසු ගහණයේ වර්ධන වක්‍රයේ වෙනස් වන ආකාරය ඉහත ප්‍රස්ථාරයේ මදි. දැන් මේ ප්‍රස්ථාරය ඔහොම තියෙනවා. හැබැයි දැන් මොකද මං කරන්නේ? පලිබෝධනාශක යොද. පලිබෝධනාශක යෙදුවොත් මොකද වෙන්නේ? පලිබෝධනාශක යෙදුවොත් ওই ගහණයේ ඉන්න පලිබෝධකයන් ක්‍රමක්‍රමෙන් අඩු වෙනවනේ. ක්‍රමක්‍රමෙන් අඩු වෙන නිසා දැන් ඔයා මේක ප්‍රමාණිකූලව අඩුවන විදියට මේක නිරූපණය කරන්න ඕන. ප්‍රමාණිකූලව අඩු වෙලා යන්න පුළුවන් නේ. අඩු වෙලා යන්න පුළුවන් නිසා ඔයා ඊට පස්සේ හතරෙන් අවුලෙන් පස්සේ ඒක අඩු වෙනක දාන්න. එම වාට එක අදින්න පුළුවන් ඒ ප්‍රස්ථාරෙ. බලන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය අහනවා, මහනව ගහණයක වර්ධන වක්‍රය හැඩේ ඊට හැඩයට වඩා වෙනස්ය. ඒට හේතුව ඔයගොල්ලන්ට මතකද නම් ඒ මල්ලි සාමාන්‍ය ගහණයක වර්ධන වක්‍රය තමයි ඔන්න ඔය හැඩයක් ගන්නෙ. සිග්මා හැඩයක් කියලා අපි කියනවා. හැබැයි මානව ගහනක වර්ධන වක්‍රය ටිකක් ජී අකුරක හැඩයක් ගන්න. මේ වගේ ජී අකුරක හැඩයක් නිකන් කියන්නේ මානව ගහනක වර්ධන වක්‍රය තාම දිගටම වර්ධනය. ඇයි එහෙම වෙනස් වෙලා තියෙන්නේ? ඇයි මානව ගහන ඊට වඩා වෙනස් වෙලා තියෙන්නේ? ප්‍රධානම හේතුව තමයි මෙම ජී අකුරක් ගැනීමට ප්‍රධානම හේතුව තමයි මානවයාගේ විශේෂයෙන්ම තාක්ෂණික දියුණුව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, තාක්ෂණික දියුණුව. ඒ වගේමයි උපත් සංඛ්‍යාව වැඩිවීම සහ මරණ සංඛ්‍යාව අඩුවීම වගේ කරුණු කාරණා අපිට ගොනු කරන්න පුළුවන්. බලන්න මේක පස්වෙනි ප්‍රශ්නේ අහනවා, මානව ගහණයක වර්ධන වක්‍රයේ හැඩය ඉහත හැඩයට වඩා වෙනස් වේ ඒ කුමන හැඩයක් ගනිමින්? ඒ කුමන හැඩයද ගන්නේ? ජේ අකුරක හැඩයක්. ජේ අකුරක හැඩය. බලන්න අංගි මල්ලි 6 වෙනි ප්‍රශ්නේ, මානව ගහණයක වර්ධන වක්‍රයේ මෙලෙස හැඩයක් ගැනීමට හේතු දෙකක්. දැන් මම කලින් කිව්වා. මොනවාද හේතු? එකක් උපත් ප්‍රමාණය මරණ අනුපාතයට වඩා වැඩි වීම, වෛද්‍ය විද්‍යාවේ ඇති වූ දියුණුව වගේ දේවල් වාට ලියන්න පුළුවන්. බලන්න මේකේ B පාර්ට් එක
තිරසාර සංවර්ධනය සඳහා කාබන් පියසටහන අවම කිරීම, ආහාර සැතපුම අවම කිරීම තිරසර කෘෂිකාර්මික භාවිත වැදගත් තැනක්. පළවෙනි ප්‍රශ්නේ, කාබන් පියසටහන අවම කිරීම යන්නේ අදහස්? දැන් නංගී මල්ලී ඔයා පාඩම් කරන්න. පාඩම් කරලා තියෙනවනම් ඔයාට මේක කියන්න පුළුවන්. මොකද්ද කාබන් පියසටහන කියන්නේ? කාබන් පියසටහන කියන්නේ මොකද්ද? කිසියම් ආයතනයක්, කිසියම් පුද්ගලයෙක්, නැත්නම් කිසියම් ක්‍රියාවලියක් ඒකක කාලයකදී විතකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. ඒක තමයි අපි කියන්නේ කාබන් පියසටහන. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න තමයි අපි ඒක පරිසර හිතකාමී තිරසර වෙන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්න අහනවා කාබන් පියසටහන අවම කිරීම යන්නේ අදහස. කාබන් පියසටහන අවම කිරීම යන්නේ අදහස අපි පරිභෝජනය කරන නැත්නම් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීම. කාබන් පියසටහන අවම කිරීම ලෙස අදහස් කරන්නේ මොකක්ද? පරිභෝජනය කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් නැත්නම් පිට කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමයි වගේ පිළිතුරක් ඔයාලා ලියන්න. බලන්න දෙවෙනි එක, ආහාර සැතපුම අවම කිරීමට ඔබට ගත හැකි පියවර. අනිවාර්යෙන්ම ඔය කාබන් පියසටහන, ආහාර සැතපුම, ජල පියසටහන වගේ කරුණු තියෙනවා අවසාන පාඩම. මේව බලලා යන්න. බලන්න දෙවෙනි ප්‍රශ්නේ අහනවා ආහාර සැතපුම අවම කිරීමට ඔබට ගත හැකි පියවර. මොකද ආහාර සැතපුම කියන්නේ? එතකොට කිසියම් ආහාරයක් නිෂ්පාදනය කරපු ස්ථානයේ ඉඳලා ඒ ආහාරය අවසානයේ පරිභෝජනය කරන ස්ථානයේ දක්වා ගෙවා යන සමස්ත දුරට තමයි නංගී මල්ලී අපි කියන්නේ ආහාර සැතපුම. ඉතින් උදාහරණයක් විදියට ඔයා ව්‍යසන ආහාර වේලේ ඔයා පරිප්පු ආහාරයට ගන්න. එතකොට මේ පරිප්පු හදන්න තැනක් තියෙනවනේ. අපි ගමු උදාහරණ ඉන්දියාව කියලා. ඒ ඉන්දියාවේ පරිප්පු හදනවා සහ දැන් ඔයා පරිප්පු පරිභෝජනය කරනවා. එතකොට ඉන්දියාව විතරක් ඔයාගේ ගෙදරට දක්වා යම්කිසි දුරක් ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. අන්නේ දුරට තමයි අපි කියන්නේ ආහාර සැතපුම කියලා. අපි හැකි විට මේ ආහාර සතුකම අවම කරන්නේ ආහාර සතුකම අවම වෙන්න වෙන්න තමයි ඒක පරිසරයට හිත කරවන්නේ. පරිසරයට හිත කරගන්න හිත කරවන්නේ. එතකොට මේක අහනවා ආහාර සතුකම අවම කිරීමට ඔබට ගත හැකි පියවරක්. ඉතින් අපිට සරලව ලියන්න පුළුවන් ගෙවත්තෙන් ලබාගත් ආහාර පරිභෝජනය කිරීම. අපේ ගෙවත්තෙන් අපි ආහාර පරිභෝජනය කරොත් අපිට පුළුවන් ගෙවත්තෙන් අපිට අවශ්‍ය කරන ආහාර කිසි කිහිපයක් වගා කර. එතකොට අපි ගෙවත්තෙන් ආහාර ලබා ගත්තොත් ඒ ගෙවා යන දුර ප්‍රමාණය අඩු වෙන සෑහෙන අපිට ආහාර සතුකම අවම කරන්න පුළුවන්. බලන්න නංගි මල්ලි තුන්වෙනි ප්‍රශ්නය, තිරසර කෘෂිකාර්මික භාවිතයක් ලෙස කාබනික පොහොර භාවිතය හඳුන්වා දී හැක. කාබනික පොහොර නිපදවීම සඳහා යොදාගත හැකි ශාකමය හා සත්වමය ද්‍රව්‍යයන් බැගින් ලියයි. කාබනික පොහොර විශේෂයෙන්ම කොම්පෝස්ට් පොහොර සාදා ගන්න යොදා ගන්න පුළුවන් ශාකමය ද්‍රව්‍ය මොනවාද? ශාකමය ද්‍රව්‍ය විශේෂයෙන්ම අපිට ශාකමය ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පිදුරු වගේ ද්‍රව්‍යයක් අපිට ගන්න පුළුවන්. නැත්නම් අපිට ගන්න පුළුවන් වල් සූර්යකාන්ත වැනි ශාකයක් වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් සත්වමය ද්‍රව්‍යයක් විදිහට අපිට ගන්න පුළුවන් ගොම අපි සත්වමය ද්‍රව්‍යයක් විදිහට අපි ගන්නවා. ඉතින් ඒක ඔයා හිතලා ලියන්න. ඒක ඉතාමත් මහලුකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න B ප්‍රශ්නේ අහනවා කාබනික පොහොර භාවිතයේදී පසේ සංයුතියේ වැඩි දියුණු වන ආකාරය. කාබනික පොහොර ඇයි අපි භාවිත කරන්න ඕනේ? මොකද කාබනික පොහොර වල තියෙන වැදගත්කම් මහත්. වැදගත්කම් ගොඩක් තියෙනවා. එකක් නංගී මල්ලී පසට කාබනික පොහොර දැමීම හරහා ඒ පසේ ඉන්න පාංශු සුදු ජීවීන්ට ආරක්ෂාව වෙනවා. පාංශු සුදු ජීවීන්ට ඒක හිතකරයි. අපි රසායනික පොහොර දිගු කාලයක් තිස්සේ භාවිත කරොත් පසේ ඉන්න පාංශු සුදු ජීවීන් මැරෙන්න පුළුවන්. හැබැයි කාබනික පොහොර භාවිතයේදී ඒ පාංශු සුදු ජීවීන්ට හිතකර. ඒක එකක්. දෙවෙනි එක, කාබනික පොහොර යොදා ගන්න පසේ තියෙන ජලයේ රඳවා ගැනීමේ හැකියාව වැඩි. පසකට ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි. දෙවෙනි තුන්වෙනි එක, පස හොඳින් වාතය වේ. පසේ තියෙන පාංශු වාත ප්‍රමාණය වැඩි වෙයි. පස හොඳින් වාතය වේ. තුන්වෙනි එක, ඔයා සරලව පස සරු වෙනවා කියලා තේත් හරි. يعني පසේ වයනේ දියුණු වගේ කරුණු කාරණා වාර ලියන්න පුළුවන්. මේවා අහයි ප්‍රශ්න. කාබනික පොහොර භාවිතයේදී ඇයි කාබනික පොහොර භාවිතය වැදගත් වෙන්නේ? මොනවාද එක? පසේ පාංශු සුදු ජීවීන් ආරක්ෂාව වෙන. වාර එක ලියන්න පුළුවන්. නැත්නම් වාර ලියන්න පුළුවන් පසේ ජලය රඳවා ගැනීම වැඩි වෙයි. පස තුල හොඳින් වාතනය වීම වැඩි වෙනවා වගේ කරුණු කාරණා ලියන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි අවසානයේට බලන්න ඉහත කෘෂිකාර්මික බිමෙහි දැකිය හැකි පුරුක් හතරක ආහාර දාම. තව සරල ප්‍රශ්නයක්. පුරුක් හතරක ආහාර දාමයක් ලියන්න තියෙන්නේ. අපි දන්නවා එතකොට නංගී මල්ලී ඕනෑම විටම ආහාර පුරුකක් ලියද්දී පළවෙනි පුරුක පටන් ගන්න ඕන ශාකයෙන්. එතකොට පළවෙනි පුරුක ශාකයෙන් පටන් ගන්න ඕවා ලියන්න. සරල ආහාර දාමයක් පාඩල ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගොයම් කියන ශාකයේ ආහාරයට ගන්නවා කවුද? සනකොළ පෙත්තා.
අරගල පෙත්තෙක් ආහාරයට ගන්නවා ගෙම්බා, ගෙම්බව ආහාරයට ගන්නවා නයා වගේ සරල ආහාර ධාන්‍යත් ගන්න පුළුවන් පුරුක් හතරක. මතක තියාගන්න හැමෝටම පළමු පුරුක ශාකයක් වෙන්න ඕන. බලන්න මේකේ ඊළඟ පාට් එක සී ලොකු සී එක බලන්න. සීමිත ස්වභාවික ශක්ති සම්පත් කෙරෙහි අධික ඉල්ලුමට සරිලන සැපීමක් නැතිවීම හේතුවෙන් ශක්ති අර්බුදය නිර්මාණය විය හැකි. අනිවාර්යෙන් හොඳින් බලන්න මෙවර ඔය ශක්ති අර්බුදයේ සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් ගිය මල්ලියේ, මොකද දැනටමත් ශ්‍රී ලංකාව ලොකු ශක්ති අර්බුදයක ඉන්නේ. ඒ නිසා ඕගොල්ලන්ගේ අදහස් මේ විභාග ප්‍රශ්න පත්‍රයේදී අහන්න පුළුවන්. ඒ නිසා හොඳින් මේ කරුණු කාරණා බලාගෙන යන්න. බලන්න පළවෙනි එක අහනවා, ශක්ති අර්බුදයේ නමින් හඳුන්වන්නේ කුමක්? මේවට හරීම නිර්වචන නැහැ. හරීම නිර්වචන නැහැ. ඔයාටත් ඒ ගානට ගැලපෙන සුදුසු නිර්වචනයක් දෙන්න පුළුවන්. ශක්ති අර්බුදයක් කියන සරලව කිව්වොත් ආර්ථිකමය වශයෙන් වැදගත් වන ශක්ති සම්පත් තියෙනවා ලංකාවේ. ඒ වගේම පිටරට ආර්ථිකමය වශයෙන් වැදගත් වන ශක්ති සම්පත් වල මිල ඉතාමත් ඉහළ ගියොත් ඒක අපි කියනවා ශක්ති අර්බුදයක් කියලා. ආර්ථිකමය වශයෙන් වැදගත් වන ශක්ති සම්පත් වල මිල ශීඝ්‍ර විදියට ඉහළ ගියොත් ඒක ශක්ති අර්බුදයක්. උදාහරණයක් විදියට මම කිව්වොත් ඔය පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන කියන්නේ ශක්ති සම්පතක්. ශීඝ්‍රයෙන් පොසිල ඉන්ධන වල මිල ඉහළ ගියොත් සංගී මල්ලි ඔය පෙට්‍රල් ඩීසල් වගේ දේවල් වල මිල ඉහළ යනවා. ඒක ලොකු අර්බුදයක් වෙනවා රට තුල. බලන්න මේකේ දෙවෙනි ප්‍රශ්නය, ශක්ති අර්බුදයේ පැන නැගීමට හේතු වන කරුණු දෙකක්. මේ ශක්ති අර්බුදයේ පැන නැගීමට හේතු වන කරුණු තමයි විශාල වශයෙන් ජනගහන වර්ධනයේ වැඩිවීම. ඒ වගේමයි අධික ශක්ති භාවිතය, ශක්ති අපතේ යාම වගේ කරුණු අපිට පෙන්වා දෙන්න පුළුවන්. බලන්න තුන්වෙනි ප්‍රශ්නය, ශක්ති අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය ශක්ති යොදා ගැනීම සිදු කළ හැකි. මොනවාද පුනර්ජනනීය ශක්ති කියන්නේ? පුනර්ජනනීය ශක්ති කියන්නේ නැවත නැවත ශක්ති උත්පාදනය වන ශක්ති ප්‍රභව. ඒකේ ශක්ති අපි කොච්චර පරිභෝජනය කළත් ඒකේ ශක්තිය ඉවර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය කියන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට, ශ්‍රී ලංකාවට වැඩි වාර ශ්‍රී ලංකාවේ සමහර පැති තියෙනවා හොඳින් සූර්යාලෝකයේ පතන වෙන. ඒක අපිට මේ පුනර්ජනනීය ශක්තියක් විදියට යොදාගෙන සූර්යකෝෂ භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළඟ. සුළඟ කියන්නේ පොද පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක්. ඉතින් මේකේ අහනවා පුනර්ජනනීය ශක්ති ප්‍රභව දෙකක්. ඉතින් සරලව ලියන්න පුළුවන් සූර්යා, සුළඟ, ඒ වගේම භූතාපයක් අපිට ගන්න පුළුවන්. එතකොට නංගි මල්ලි ඔයාට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්නය තුලින් අපි සාකච්ඡා කරනු ලැබුවේ හෙට පැවැත්වෙන විද්‍යාව විභාගයේ පළවෙනි ව්‍යූහගත රචනා ප්‍රශ්නය තුලින් ඇසිය හැකි කරුණු. එතකොට මේ ප්‍රශ්නේ අපි දැන් සාකච්ඡා කරා. අනිවාර්යයෙන්ම මෙන්න මේ කියපු කරුණු කාරණා පොඩ්ඩක් හොඳින් බලා ගන්න. විශේෂයෙන්ම ජෛව සංවිධාන මට්ටම්, ගහණයක වර්ධන වක්‍රය, ආහාර දාම, ඉදසර කෘෂිකර්ම භාවිත, කාබන් පිය සටහන, ශක්ති අර්බුදය, ඒ වගේමයි කෘෂි රසායනික ද්‍රව්‍ය. මේකට අමතරව පුළුවන් නම් කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රයත් බලාගෙන යන්න. ඒ හා සම්බන්ධවත් ඔගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. විශේෂයෙන්ම හරිතාගාර ආචරණය, අම්ල වැසි ඇතිවීම, ඕසෝන් වියන හායනය වගේ කරුණු පොඩ්ඩක් බලලා යන්න. ඒ කරුණු ඇසුරෙන් ඔයාලට අනිවාර්යයෙන්ම පළවෙනි විද්‍යුත් ප්‍රශ්නයට පොද පිළිතුරක් ගුණ කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා ඉක්මනින්ම දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය තුලින්, දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ අනුමාන ප්‍රශ්නයක් තුලින් පැමිණීමේ බලාපොරොත්තුවෙන්. එතකන් රැඳී සිටින්න විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව සමඟ.